ආහාර වැසීමට යොදා ගන්න මේ පෝෂ්‍යදායි ආහාර වේලක අඩංගු විය යුතු දේවල් මේ වගේ චාර්ට්යක් නේ එළවලු පළතුරු වලට වැඩි අවස්ථාවක් ලබා දෙන්න ඕන ඒකත් ඉගෙන ගත්තා නේද අපිට හදා ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාර වේලක් මොන වගේ එකක් එතකොට ඒවේ අල වර්ගය තුලත් වෙන්න ඕන පළතුරු වර්ගය තුලත් වෙන්න ඕන නේද ඒ වගේම අපේ තව තියෙන තේබොන වෙලාවල් තියෙනවනේ අපිට තේබොන වෙලාවට ගන්න ආහාර වර්ග මේවා දන්නවා කොකිස් නේ අඟලා ආස්ටි මේ අපේ පාරම්පරික ආහාර නේද පැණි වලලු සර් මම දැන් ආයෙම කද කරන්න ඕනේ මේක බලන්න තියෙන්නේ ඊට පස්සේ ආහාර රසවත් කිරීමට යොදා ගන්නා දේවල් නේද කුළු බඩු වර්ග කියලා අපි ඒවට කියන ගෝරකා ගම්මිරි සුදු ලුණු කරාබුලේසි නේ සූදුරු මාළි උණ පහ වර්ග ගම්මිරි ආරාම් තෙසේර නේද ඔමෙති සාධිකා සාධිකා පොත්තක් ගන්න මෙවැනි පොත්ත ගන්න ඒවත් ආහාර රසවත් කරන කරාබු නැති ගොරකා ඔන්න ගොරකා වේලුවාට පස්සේ තමයි කළු පාට වෙන්නේ නැත්තම් ගහේ තියෙනකොට රතු පාට මෙවැ මදේ කන්න පුළුවන් පුතේ මදේ මේ අමු ගොරකා වල මදේ කන්න පුළුවන් අර රසයි නිකම් මේ මැංගුස් කෙඩියක් කාල තියෙනවාල් අන්න ඒ වගේ චූටි මදයක් හැබැයි තියෙන ගොරකා වල ඒක ලොකු එකක් නෑ පොඩි මදයක් තියෙන කන්න පුළුවන් ඊට පස්සේ නේද මේ ලේබල් හොඳ ආහාර නොගත්තොත් අපිට නේද සිද්ධ වෙන දේ ගැන අපි කතා කරා ලෙඩ රෝග හැදෙන බව හොඳයි ඒකින් අපි හතර වසරේදී සහ තුන වසරේදී දැනගන්න යුතු දේවල් නේද හරි අපි නම් අපි ඊළඟ මාතෘකාවට යමු මේ හොඳ ආහාර වේලක් ගැන කතා කරමු හොඳයි මාතෘකාව ලියමු හොඳ ආහාර වේලක් හොඳ ආහාර වේලක් කියන්නේ මොන වගේ ආහාර වේලක්ද හොඳ ඒකයි ලස්සන එහෙමද පිරිසිදු එහෙමද ගුණ ගුණ ආපු පෝෂ්‍යදායි පෝෂ්‍යදායි නැත්නම් පෝෂ්‍ය පදාර්ථ අඩංගු සමබල ආහාර වේලක් හොඳ ආහාර වේලක් කියන්නේ මොකද්ද පුතේ පෝෂ්‍ය පදාර්ථ අඩංගු සමබල ආහාර වේල. ඒ වගේ හිතට තමයි අපි කියන්නේ හොඳ ආහාර වේලක් කියලා. නේද? සියලු පෝෂ්‍ය පදාර්ථ වලින් යුක්ත වෙන්න ඕන. සියලුම පෝෂ්‍ය පදාර්ථ වලින් යුක්ත සමබල ආහාර වේල. හරි. අපි හොඳ ආහාර වේලක් කියන එක ලියාගන්න ඕනේ නම් සියලු පෝෂ්‍ය පදාර්ථ සියලු පෝෂ්‍ය පදාර්ථ වලින් යුක්ත සමබල යලු පෝෂ්‍ය පදාර්ථ වලින් සමබල ආහාර වේලක තමයි අපි කියන්නේ හොඳ ආහාර වේලක් නේද දැන් ඔයාලා කියනවනේ නිකන් කතා කරනනේ හොඳ ආහාර වේලක් කියන්නේ මොකක්ද කියන්නේ මොනද අපි පැහැදිලි සියලුම පෝෂ්‍ය පදාර්ථ ඒ කියන්නේ පුතේ පෝෂ්‍ය පදාර්ථ තියෙනවනේ ආහාරවල ඒ පෝෂ්‍ය පදාර්ථ තමයි අපේ ශරීරයට උරා ගන්න. නේද? අපි මේම කටින් කෑම ටික ගියාට පස්සේ නේද? උගුර දිගේ ගිහිල්ලා අපේ ආමාශයට වැටෙනවා. නේද? ඒ කියන්නේ මඩ කියලානේ
ආමාශයට වැටෙනවා. එතනින් ඊට පස්සේ ආහාර ජීර්ණය කරනවා. ඒ කියන්නේ මේ ඒ ආහාරවල තිබෙන හොඳ දේවල් අපේ ශරීරයට අවශ්‍ය දේවල් ලබා ගැනීමට සූදානම් කරනවා. ඒක ජීර්ණය කරන එක. තේරුණාද? එතන තියෙන විවිධ දේවල් ටික අපි ආමාශයේ තියෙනවා නේද? අපි කියන්නේ ඒවට වුණනම් අපි හිතමු රසායනික ද්‍රව්‍ය ඒවා රසායනික කිව්වට ඒවා ස්වභාවික දේවල් තේරුණා ඒවයි තමයි අර ආහාර ජීර්ණය කරන්න පහසු කරවන්නේ මේ හොඳ හොඳ දේවල් ටික උරා ගන්න සූදානම් කරනවා ඊපස්සේ අර බඩවැල් තියෙනවා අපේ බඩවැල් තියෙන්නේ නේද ඒ බඩවැල් වලින් අපේ ආහාර ගමන් කරනවා ඒ ගමන් අර ජීර්ණය වෙච්ච ඒවා තමයි ගමන් කරන්නේ දැන් ජීර්ණයට සූදානම් කරනවා ඊපස්සේ ඒවා නේද ගමන් කරනකොට තැන් තැන් වලදී විවිධ දේවල් උරා ගන්න නේද ඒවා තියෙනවා මහ බඩවැල් කියලා වර්ගයක් තියෙනවා කුඩා බඩවැල් කියලා තව වර්ගයක් තියෙනවා ඒවාට ලොකු පන්තියකට උගෙන් ඉගෙන ගන්න පුළුවන් තේරුණා ඒවයි තමයි අපේ ශරීරයට උමනා කරන පෝෂක පදාර්ථ උරා ගන්න නේද ඉතින් ඒව උරා ගත්තට පස්සේ මොකද වෙන්නේ ඒව අපේ ශාරීරික අවශ්‍ය තැන් වලට ගෙන යනවා කවුද ගෙනියන්නේ ලේ නේද ලේ වලින් තමයි ඒක ගෙනියන්නේ ලේ ලේ අපේ ශරීරය පුරාම ගමන් කරනවා ඉතින් අර ලේ වලින් තමයි මේ පෝෂක පදාර්ථ අදාළ තැන් වලට ගෙන යන්නේ නේද ඉතින් මේක ස්වභාවික ක්‍රියාවලියක් මේ කවුරු නේද හසුරුවන්නේ අපි පාලනය කරන්න බෑ ඒ වුණාට ඒක නේද ඉතින් මේක සිද්ධ වෙන දෙයක් අපේ විතරක් නෙවෙයි සතුන්ගේත් එහෙමයි නේද ශාකවලත් එහෙමයි ගස්වැල්වලත් එහෙමයි තේරුණාද හරි එතකොට මේ සියලු පෝෂක පදාර්ථ වලින් යුක්ත සමබර ආහාර දෙයක් ඔන්න දැන් සමහර බල්මල් මේ පෝෂක පදාර්ථ මොනවද කියලා අන්න ඒක අපේ මුලින් ඉගෙන ගන්න මේ පෝෂක පදාර්ථ අපි එකිනෙක කතා කරමු පුතේ මොනවද මේ තිබෙන පෝෂක පදාර්ථ right ඒක නම් පොඩි වරුවක් නේද දැන් මේක ඇඳලා ලියාගත්තද ප්‍රෝටීන් මේද විටමින් මම ලියාගෙන බලමු අපි පෝෂක පදාර්ථ මොනවද කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේදය විටමින් පෝෂක පදාර්ථ කොන්ජලාගන රයිට් පළවෙනි එක තමයි කාබෝ මේ අකුරු අපි හරියට නිවැරදි කියලා කාබෝහයිඩ්‍රේට් 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 ඔන්න එක පෝෂක පදාර්ථයක් කාබෝහයිඩ්‍රේට් මේක එකට කියවනවා කාබෝහයිඩ්‍රේට් හරි දැන් පුතේ මේ කාබෝහයිඩ්‍රේට් තියෙන්නේ මොන වගේ ආහාරවලද දැන් අපේ ඇඟට කාබෝහයිඩ්‍රේට් ඕන අර කිව්ව වගේ ශක්තිය දෙන්නේ මේ මේවෙන් තමයි කාබෝහයිඩ්‍රේට් තියෙන්නේ මොන වගේ ආහාර වලද ඔව් අපි ලියමු මෙතන යටින් තවත් දාලා හෙමිට ධාන්‍ය වර්ගවල තියෙනවා ධාන්‍ය වර්ග ආයිමත් තිබෙනවා ධාන්‍ය වර්ග කිව්වහම ඔය උංගට කව්පි කඩල කඩල ඔව් ඒ වගේ ආහාර අපිට ගන්න පුළුවන් අර වර්ග තියෙනවා තිටි සහිත අල වර්ග තිටි තිබෙන අල වර්ග ඒ වගේම කොස් දෙල් නේද දැන් මේ ධාන්‍ය වර්ග කිව්වම බත් කාලයි කියනවා බත් කියලා අපි වෙනම ගන්න ඕනේ එකක් ධාන්‍ය වර්ගයක් නේද ඇට වර්ගයක් තිරිඟු ඉරිඟු ඒ ඕනම එකක් කියන්න පුළුවන් ඕන මේ ධාන්‍ය වර්ග කිව්වම ගොඩක් ඒවා අපිට ගන්න පුළුවන් ඇට වර්ග තේරුණා ඔන්න අපි සරලවම ලිව්වා right
කවර්ගයක් අපි ඉස්සරහින් අඳිනුනේ මොකක් හරි. අර එක අපි අඳිනු. මලේ. ඔයා කැලි ටිකක් අඳිනු. සරු අඳින්නම්. මේ දවස්වල තියෙනවනේ. කොස්. පොඩි ගෙඩික් තියෙන. Saya pindah ke mandi kakak di teh itu deh. Oh, war ke mandi kakak tu. Ada yang karbohidrat tiada tak tu. Right. Pant pensel itu kotor tu. Ambil buat ni. Pintu ke tahu ni lagi deh. Nampak. Konan dah ni war dia bakti anak kami ni pun. Nee. Manyok kami, batalami, kemati ikan, del, del lain tu play sih ni. Kamu hari tu, ini paling ni posh pada. Alawar ke kiwa itu manyokka, batal, dahal, nen, sirial, itu pasti tahu tiye no, kela alawar dah tiye no, nen. Nen posisi pada itu paling ini. Mereka sakit lah badan ni, karbohidrat tu di sana tu. Orang tu godak pun, mereka ni arah pisah lah katakan ni. Tapi dewa ni ekar, makan apa? Dekar. Orang makan lepa orang lepas beli apa? Mereka ni, mereka ni, mereka tu apa yang sari ni dah awal sih posh pada. Apa yang kita laksanakan kerana ni, ni rahama, hamba kita laksanakan tiada ini memade isim tamu. Tiada, dan kita sahaja laba dulu, sahaja saman lalai memade laba dulu. Apa yang kita orang sahaja, tiada. Yang kita pilih pun saban, ni laksanakan saban memade umrah. Memade tiba ni, mana lagi amar balik. Tel sahita har. Bila bila tel sahita har. Oh, tel sahita har. Tel wala tiye na. Ikan pol tel, ela wala tel. Mas. Nenek. Margarin. Mas. Mas. Oh, mas mana tel? Mede tiye. Ita pasi margarin wala tiye na. Kalau yang kan le, margarin boleh tiada, rata kaju boleh tiada. Rata kaju, ada. Oh, rata kaju. Wenya, ada warga tiada. Mar mal warga. Oh, mal warga boleh tiada. Mati, masam. Oh, sama har mal warga boleh tiada. Oh, sama warga. ओ चीज बटर एवं भी ये नो चीज बटर राइट अभी ये ना एक आप काम ही मुझे ना आटा का जोड़ दे आवाज़ कैंटीन का काम ही ना अबे वैरगी डाली ने पाम ने और मांग लेने वाला तेल में और गान में मोड़ वाइज़ है पॉल विल और पॉल विल गान पॉल तेल नहीं तेर पॉल तेल क्या ना मेरा असल बैठे पूरा कतार ऐसा मने नहीं
ජනල් ටිකක් මිලයි නේද පොල්තෙල්? හැබැයි හොඳ පොල්තෙල් අපිට ගෙදරදීම හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒකට උමනා කරන පොල් වේලලා නේ පොල් කුඩු වේලන්න පුළුවන්. පරණ පොල් අපිට පුළුවන් ඔය පල් ගොඩක් නේද වේලුණු ඒවා වේලලා ගොඩක්ම වේලිච්ච පොල් අපිට පාවිච්චි කරන්න බෑනේ. ඒවත් වේලන්න පුළුවන් නේද? ඒව වේලලා අපිට මෝල්ට අරගෙන ගිහින් අපිටම ඉඳගෙන ඉන්න පුළුවන්. ඒක හොඳයි. පොල්තේ නේද අපිට හදාගන්න පුළුවන්. අපි අර පිටරටින් එන තෙල් වල තමයි ඒ විස අඩංගු වෙලා කියලා කියන්නේ. ඉස්සර පුතේ මේ ඉතින් හැම ඔය ගාමකම තිබිලා තියෙනවා පොල්තෙල් නිදින යන්ත්‍රයක්. ඒකට කියන්නේ සෙක්කුව කියලා. සෙක්කුව නේද? ගාවේ කිසි තමයි ඒක කරකවලිය අර මැදට පොල් දාලා කරකවනකොට ඒ ගල් මෝලක් වගේ එකක් තියෙන එකනේ මේ. එක බලන්න නම් ඔයාලා යන්න ඕන කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේ නරඹන්න ගියෝ. බලන්න පුළුවන් සෙක්කුව. හැබැයි ගවයා නෑ. ගවයා නැතුව ඉතුරු ටික තියෙනවා නේද? හොඳයි. ඉතින් දැන් ඉතින් ඒව නෑ. අර පරණ දේවල් වල වටිනාකම අපිට දැන් තේරෙනවා නේද? සෙක්කුවක් තිබුණා නම් අපිට තේල් හින්ද ගන්න තිබුණා. ඉතින් හොඳයි. මේදය ඉතින් මේදය අපි ශරීරයට ඕ. එහෙනම් මේ තෙල් කන්න එපා කියන්නේ මොකද? ආ? ඔයාලා ප්‍රශ්නයක් කියන්නේ. ඇයි එහෙනම් ඔය තෙල් කන්න එපා කියන්නේ? වෛද්‍ය ලෙඩ රෝග එපා කියලා කියන්නේ නෑ පුතේ. කොහොමද දැන් අපි වෑංජන වලට පොල් දානවනේ නේද? මිරිකලා. එතකොට තෙල් ඉබේම ඒවයි අඩංගු වෙනවා. ඉතින් අපේ ශරීරයට ඒවෙන් තෙල් ලැබෙනවා. අපිට මේ අමතරව ගන්න ඕනේ නේද? මොකද අනික දැන් ගොඩාක් කෑම රසකරන්න තෙල් පාවිච්චි කරනවා නේද? රෝල් බදිනවනේ ගොඩක් ඒවා. ගොඩක් ඒවා දැන් තෙල් වලින් තමයි කෑම හදන්නේ. දැන් බත් උනත් රස වෙන්න ෆ්‍රයිඩ් රයිස් හදන්නේ තෙල් දාලා නේද? එතකොට තෙල් තියෙන ආහාර රසයි. ඒක නිසා රස වැඩි වෙන තෙල් දානවා. අන්න ඒක තමයි ගැටලුව වෙලා තියෙන්නේ. එතකොට අපිට නිතරම ලැබෙන්නේ තෙල් සහිත ආහාර. තෙල් වැඩි වුණොත් නේද කොලෙස්ටරෝල් හැදෙන. ඒක තෙල් වැඩිපුර කන්න හොඳ නැහැ කියන එක තමයි අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට අප පාලනය වෙන්න ඕනේ තෙල් වැඩිපුර තිබෙන ආහාර නොගෙන ඉන්න නේ. අපිට නිවසේදී ආහාර වේල තුනක් අනුභව කරනවා ගන්න ඕනේ නේද? ඒකෙන් නිකම්ම අපේ ශරීරයට මේ දේ ලැබෙනවා නේද? මස් කෑවොත් ලැබෙනවා, රටපටි කෑවොත් ලැබෙනවා, මාළු කෑවොත් ලැබෙනවා නේද? බටර් රොලි මොනවාරි හැදුවොත් ඒත් ලැබෙනවා. තේරුණාද? වෙනම ගන්න ඕනේ. හරි. හොඳයි ඊළඟ එක බලමු. ප්‍රෝටීන් තුන. ප්‍රෝටීන් අහල ප්‍රෝටීන් කියන්නේ අපේ ශරීරයට ප්‍රෝටීන් කියන්නේ පුතේ අපේ ශරීරයට අවශ්‍ය පෝෂක පදාර්ථයක් නේද? ප්‍රෝටීන් වලින් තමයි අපේ ශරීරය වර්ධනය කරන්නේ. තේරුණාද? ඇඟ ටික 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 ලොකු වෙන්නේ ප්‍රෝටීන් නිසා. දැන් ඔයාලට එනම් ප්‍රෝටීන් ගොඩාක් ඕන. ප්‍රෝටීන් සහිත ආහාර. ඇයි ඔයාලා තාම පොඩි ළමයි? ටික 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 ලොකු වෙනවා නේද? ඒ වර්ධනය නියම විදියට පවත්වාගෙන යන්න නම් ප්‍රෝටීන් තිබෙන ආහාර අපි වැඩිපුර අනුභව කරන්න ඕන කන්න. හොඳයි අපි මාස් මාස්වල තියෙන ප්‍රෝටීන් නේද? මාස්වල දැන් තෙලුත් තියෙනවා නේද? මේදයක් තියෙනවා ප්‍රෝටීනුත් තියෙනවා. මාළු බිත්තර කිරි මාස් මාළු කිරි බිත්තර වැනි සත්වමය ආහාර කඩල සෝයා බෝන්ති වැනි මාංශ භෝග. ඒවත් පුළුවන් සත්ව ආහාර. සෝයා බෝන්ති කඩල සෝයා
Boiti. Mas malu kiri bintar ini Oh, satra. padahal. Dan Kade surya bintar. bumi jiwa ini mancoba. Ini antara satu akar. Ini satu akar. Hanya ini tiga. Ini satu akar. Tetapi kita. Masih bang. Anda ini nama kita. Masa bodoh. Masa bodoh. Ini. Ini kita melihat kan. Ini. Ini soya bolci. Sorry. Soya bonci, soya bonci ekata inne honne bonci wa me oyala tam merdi therum ganne soya bonci amanga karuwa thiyana soya bonci kiyala api ewa kiyanne ekata enna one eka soya bonci kadala dekai thiyenne mansa මස්මාළු පිළිවිතරෝ ඒක සත්තුන්ගෙන් ගන්න ආහාර නිසා තමයි සත්තු ආහාර කියන්නේ නේද සෝයා බෝන්ටි කඩල සාකවලින් තමයි ගන්න ඒක නිසා මාංශ ආහාර කියලා කියනවා එහෙනම් දැන් මේ මස්මාළු පිළිවිතර නොකන අය ඉන්නවනේ නේද ඒ අයට පුළුවන් ප්‍රෝටීන් ලබා ගන්න මෙන්න මේ දෙකෙන් සෝයා බෝන්ටි කඩල මේ විතර මේ තව තියෙනවා මුං ඇට තියෙනවා නේ ඔයාලා මෙතන කියන්න පුළුවන් මුං ඇට තියෙන්න පුළුවන් හැබැයි කර ධාන්‍ය වර්ගයක් තර මාංශ ආහාරයක් නෙවෙයි එකක් පුළුවන් හරි නම් මෙතන එකක් ගන්න බුනේ නේ ඒ මොකද ඔව් පිරිවිදුරුවක් කැමති කක් ඔය හැම වර්ගයක්ම කොටු කරන්න ඕන පාට පැස්සකින් මේ මම කොටු කරලා තියෙන්නේ ප්‍රෝටීන් ඔය ටික තමයි ප්‍රධානම ටික. ඊට පස්සේ අපි කතා කරමු විටමින් වර්ග. හතර. විටමින් A. විටමින් A අඩංගු ආහාර. විටමින් වර්ග දෙකක්. පළ වර්ග, නිවිටි, කැරට්, කැරට් කොළ, වට්ටක්කා, මුරුංගා කොළ, ගස් ලැබු, කැරට්, නාවලු, වට්ටක්කා. ආ ගොඩක් තියෙනවා නේද? තද කොළ පැහැති කොළ වර්ග. එකක් තමයි මොකද්ද? තද කොළ පැහැති කොළ වර්ග. හොඳයි අපි ඒක ලියමු. පළවෙනි තරුව. තද කොළ පැහැති කොළ වර්ග. කොළ වර්ග කනවනේ ඔයාලා. නේද? බැලුම් විදියට. තද කොළ පහට ඒක. කතුරු මුරුංගා පලා වර්ග විදියට ගන්න අපි නේ ඊට පස්සේ ගොටු පොලක් මොකද තද පොල පාටයි නේද මුකුරු වෙන්න ඒ වගේ දේවල්
ngiwiti. Karet kolet. Lava lu. Oh, karet tapi alia විතරයි ඉන්නේ කන්නේ කොළ කන්නේ නේද? කොළේ අපි විසිකලා දාන සමහර වෙලාවට කොළ අපිට ලැබෙන්නේ නැහැ නේ. වට්ටක්කා කොළ. වට්ටක්කා වල අපි කන පුරුදුලා තියෙන්නේ. ඔව් ගෙදර වට්ටක්කා වලක් තිබුණත් අපි කොළ කන්නේ නේද? ගෙඩිය විතරයි කන්නේ. ඔන්න වට්ටක්කා කොළ වල විටමින් A තියෙනවා. විටමින් A. මුරුංගා කොළ. ඔව් මුරුංගා කොළ. මුරුංගා කොළ. ගස්ලබු. ලාවලු. ඔව් ලාවල්. මේ තද කොළ පැහැති කොළ වර්ග වලට තමයි මේ පිටම අයිති වෙන්නේ හැබැයි හොඳයි මේක දාමු මෙහෙම ඔව් 1 2 3 4 කොළ වර්ග ටිකට 1 2 3 4 දාමු තද කොළ පැහැති කොළ වර්ග වල තමයි මේ උදාහරණ ගස් ලඟු ලාවල් කාන්තු මෙහෙම තියෙනවා ඕන තරම් නේ හැබැයි මේ අපි ඒවා දැන් ටික ටික කන්නේ එක නතර කරලා තියෙන්නේ මොකද? ඉතල අපිට දැන් උබණාවක් නැහැ නේද? හැබැයි ඕන දැන් ඔයාලට ආපුරුවන් ආයිම ලාවලු කන්න පටන් ගන්න මොකද? ලාවලු වලින් විටමින් A ලැබෙනවා. විටමින් A. එනවා කන්නේ බමුන් දැන් ආවේ. හරි. සර් කන්තුන්. ඔය එකක් අඳිමු අපි. ආ ගස් ලාවුවා. කොපි කරන්න විටමින් දැන් මෙතෙන්දීම මේවා පාඩම් කරගන්න ඔයාලා හොනේ අපි ඊළඟ දවසේ පේපර් එකක් කරනවා හෙට නෙවෙයි අනිද්දා පේපර් එකක් හරි දෙවෙනි දෙවෙනි පාස්වර්ඩ් හැබැයි පුතෝ ලියන්න වෙනවා දැන් දෙන විදියක් නැහැ නේද? ඒක නිසා පේපර් එක ලියා ගන්න ඕනේ. මොන පොතේද සර්? ඔල් ගොඩාක් ඔව් බලන්නේ ඔයාලා ලියා ගන්න පුළුවන්. හෙට සර් WhatsApp එකට දානවද? ඔව් පේපර් එක දානවා WhatsApp එකට print out ගන්න පුළුවන් නම් ගත්තම කමක් නැහැ. පුළුවන් නම් නැත්තම් ලියන්න ඕනේ. ඒ පේපර් එක ලියලා වර ඔයාලා පන්තියට එන්න. හොඳේ. සර් කමියුනිකේෂන් ඇරලා නේද? ඔව් කමියුනිකේෂන් නම් ඇරලා තියෙන්නේ. සමහර ඒවා නේද? ඒ උනාට කියන්න හොඳ නැහැ. පේපර් එක ලියා ගන්න. බලමුනේ පේපර් එකෙන් භාගයක් කරමු එන. ඔක්කොම ටික ලියා ගන්න ඔයාලා අමාරුයි නේද සිංහලයි ගණිතයයි ටික කරමු අපි සිංහල සහ ගණිතය පරිසරය ටික නැතුව හරි මම පේපර් එක දාන්නම් හෙට වෙනකොට හෙට උදේ වෙනකොට දාන්නම්
හොඳයි ඊළඟ එක ඊළඟ කොටුව විටමින් D විටමින් D ඔන්න තවත් විටමින් වර්ගයක් පුතේ මේ විටමින් කියන ඒවාත් අපේ ශරීරයට ඕන මොකටද ඕන ලෙඩ රෝග වලින් අපව ආරක්ෂා කරන්න විටමින් වලින් නේද විටමින් අපේ ශරීරයට අඩු වුණොත් විවිධ ලෙඩ හැදෙන්න පුළුවන් සමේ රෝග හැදෙනවා දත් වල රෝග හැදෙනවා ඇස් වල රෝග හැදෙනවා නේද ඇස් පෙනීම අඩු වෙනවා ශරීරය නේද හෙට්ටු වෙනවා ලක්ෂණ වෙන්නේ නේ නිකන් අර වැහැරෙනවා කියන්නේ ඒ වගේ සම ලක්ෂණ තියෙනවා අපි විටමින් සහිත ආහාර ගන්න නැත්නම් විතර ලෙඩ රෝග හැදෙන්න පුළුවන් හොඳයි හොඳයි අපි ලියමු නේද විටමින් D අඩංගු ආහාර දොඩම් අන්නාසි කෙහෙල් සදකොළ පැහැති එළවලු ඔව් සදකොළ පැහැති යන සදකොළ පැහැති මාෂ භෝග එළවලු සදකොළ පැහැති එළවලු කොළ වර්ග තියෙනවා නේද සදකොළ පැහැති එළවලු ඒ කියන්නේ නිවිති නිවිති මේකටත් තියෙනවා ආ කරපිංචා බණ්ඩක්කා බෝන්චි නේද කරපිංචා වලක් තියෙනවා මාෂ භෝග වල ඔව් මාෂ භෝග වල තියෙන බෝන්චි බණ්ඩක්කා වල තියෙනවා නේද beet, beetroot, then pampala, pampala ganap kulo, dodam, kesel, annas, dodam, palarga, amba, kesel, annas, oh, eva itu ya ඊට පස්සේ කව්පි මුට ඔ මාෂ භෝග වලක් තියෙනවා. ඔන්න මාෂ භෝග ගොඩාරියක් තියෙනවා. ඔයාලා මේ ටික අනිවාර්යයෙන්ම ලියා ගන්න මාෂ භෝග නේද? මුං ඇට උඩු මුං ඇටත් පුළුවන් කියලා මම ඉස්සෙල්ලා කිව්වේ. මුං ඇට උඩු උඩු වහලා තියෙනවා. උඩු පිටි තියෙන්නේ නේද? සෝයා සෝයා සොයා බෝල්ටි කඩල කඩලක් ගන්න පුළුවන් අවර කියලා වර්ගයක් තියෙනවා අවර තේරෙන වලට අවර රටකජු තර්වෙන්නේ අවර රටකජු අපේ මාෂ භෝග මතක තියාගන්න පේපර් වලට අහනවා මාෂ භෝගයක් වන්නේ සෝයා බෝල්ටි තිබුණොත් ඔන්න ඉරි අඳින්න පුළුවන් රට කජු තිබුණොත් ඉරි අඳින්න පුළුවන් මුං ඇට තිබුණොත් ඉරි අඳින්න පුළුවන් saya ketik apa ini oh undu soya kadal awal rata kali hodai minit tu tuna kim nevata tapi pantai teh enno ne ඒ ආවට පස්සේ මේක බලාගෙන ඉන්නවා